iPhone හැමෝටම අද අපි කතා කරන්න හදන්නේ මොනවාද මේ pixel mega pixel සහ resolution කියන්නේ කියලා. මොකද අපිට දැන් Shutterstock එකට image එකක් හරි vector file එකක් හරි upload කරද්දී ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි image එකේ size එක මොකද්ද? එතකොට image එකේ quality එක මොනවා විදිහට තියෙන්න ඕනේ? ඒ වගේ දේවල්. ඒ නිසා අපි මුලින්ම ඒ ගැන කතා කරන්නේ. මම කොහොමත් මේකේ පළවෙනි video එකේදී ඔයගොල්ලන්ට පැහැදිලි කරා මම මේ channel එක ප්‍රධාන අංශ තුනක් ඔස්සේ ගෙනියන එකක් තමයි ඔයගොල්ලන්ට අවශ්‍ය මේ අන්තර්ජාලය හරහා තමයි හැකියාව අලවි කරන්නේ කොහොමද කියන එක. දෙවෙනි එක අපි කොහොමද මේ පරිගණක සම්බන්ධ දැනුම වැඩි දියුණු කරගන්නේ කියන එක. තුන්වෙනි එක අපි කොහොමද අපේ නිර්මාණශීලීත්වය වැඩි කරන්නේ කියන එක. එතකොට මේ පරිගණාස්ත්‍රීය දැනුම කියන එක වැඩි කිරීම සම්බන්ධව ලෙසන් එකක් තමයි අපි අද කතා කරන්නේ. ඊළඟට මම මේ ලෙසන් එකෙන් පස්සේ ඔයගොල්ලන්ට කොහොමද අපි Shutterstock එකට දෙයක් අප්ලෝඩ් කරන්න කියන එක සම්බන්ධ ලෙසන් එකට යන්න පුළුවන්. ඊට කලින් අපි කොහොමද අද බලාගමු resolution pixel සහ megapixel කියන්නේ මොකක්ද කියලා. මේක ඉතාම වැදගත් design කෙනෙකුට ඒකේ සියලු කාරණා ටික මෙතන ඉඳලා අපි ඉදිරියට කතා කරමු. pixel අපි බලමු මොකක්ද මේ pixel කියන්නේ කියලා. pixel කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කිරීම සඳහා මම photoshop software එක පාවිච්චි කරලා පින්තූරයක් open කරගන්නවා. දැන් උනට පැහැදිලිව පේනවා මේ පින්තූරේ හොඳ clear එකට තියෙනවා. මම පොඩ්ඩක් මෙයාව zoom කරලා ඉදිරියට යනවා. දැන් පේන ඔයගොල්ලන්ට මේකේ පින්තූරේ කුඩා කුඩා කොටු වලින් හැදිච්ච ස්වභාවයක් මේකේ තියෙනවා. මෙන්න මේ එක කොටුවක්. එහෙම නැත්නම් මේ එක ස්ක්වයර් එකක් තමයි පික්සල් එකක් කියන්නේ. පින්තූරයක් හැදිලා තියෙන කුඩාම ඒකකය පික්සල් එකක්. හැම වෙලාවෙම වගේ පික්සල් එකක් කොටු හැඩයකින් යුක්තයි. ඒ වගේම පික්සල් එකක් ඇතුලේ තියෙන්නේ තනි වර්ණයක් පමණයි. ඔයගොල්ලෝ පේනවා මේ එක පික්සල් එකකවත් වර්ණ දෙකක් නැහැ. තනි වර්ණයක් පමණයි. මේ පික්සල් ගාන වැඩි වෙනකොට පින්තූරේ තියෙන ක්වොලිටි එක වැඩි වෙනවා. ඒක තමයි සාමාන්‍ය දෙපික්සල් ගාන වැඩි වෙනකොට පින්තූරේ ක්වොලිටි එක වැඩි වෙනවා. ඒ වගේම පික්සල් ගාන වැඩි වෙනකොට පින්තූරේ කැපැසිටි එක වැඩි වෙනවා. ඒක කැපැසිටි එක වැඩි වෙන්නේ කොහොමද කියලා මම පොඩ්ඩක් පැහැදිලි කරන්න. මම මේ පික්සල් එකක් සිලෙක්ට් කරනවා. පික්සල් එකක් සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කළා මම කැමති පාටක් මම මේකට ෆිල් කරගන්නවා. රයිට් මම ආයෙමත් zoom out කරගන්නවා. ඕගොල්ලෝ දැන් පැහැදිලිව පේනවා මේ පින්තූරේ මේ පික්සල් එකක් කියන්නේ තාම කුඩා අංශුවක් කියන එක. මේ එක පික්සල් එකක් සිලෙක්ට් කරලා වර්ණය වෙනස් කරන්න පුළුවන් තත්ත්වයකට ආවේ මේ හැම පික්සල් එකක්ම RAM එකත් එක්ක සම්බන්ධයි. RAM එකත් එක්ක ඇඩ්‍රස් එකක් හදාගෙන තියෙනවා. ඒ නිසා තමයි මේ පික්සල් එකෙන් පික්සල් එකට වර්ණය වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම RAM එකත් එක්ක සම්බන්ධ වෙන හින්දා මේ හැම පික්සල් එකක්ම ෆයිල් එකේ කැපැසිටි එක මේක ඍජුවම බලපානවා. ඒ වගේම පික්සල් කියන එක මිනුම් ඒකකයක් විදිහට භාවිත කරනවා. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්නවා ෆෝන් එකක් ගත්තම ෆෝන් එකේ උස සහ පළල කියන අගය අපි පික්සල් වලින් කියන්නේ. වෙබ්සයිට් එකකට බැනර් එකක් ගත්තම බැනර් එකේ සයිස් එක කියන්නේ පික්සල් වලින් තමයි සයිස් එක කියන්නේ. ඉතින් මේ හැම දෙයකදීම මේ පරිගණකය එහෙම නැත්නම් වෙබ්සයිට් එකකට මොනවා හරි ෆෝන් එකකට මොනවා හරි ටීවී එකකට මොනවා හරි අපි දෙයක් හදනවා නම් මේ ඩිජිටල් අයිටම් වලදී අපි කියන්නේ පික්සල් වලින් තමයි සයිස් එක. ඩිජිටල් අයිටම් එකකට මොනවා හරි හදන්න කියලා ඔයාට width එක height එක දුන්නට පස්සේ ඔයාට අහන්නවත් අවශ්‍ය නැහැ මේක ඒකකයේ පික්සල්ද කියලා. මොකද පික්සල් ඒකකෙන් තමයි මේ දේවල් හැදෙන්නේ. එහෙනම් තවත් මතක තියාගන්න කාරණා තමයි මේ පික්සල් කියන එක මිනුම් ඒකකයක් විදියට භාවිත කරනවා. මෙගාපික්සල්. අපි දැන් බලමු මෙගාපික්සල් කියන්නේ මොකද්ද කියලා. මේක හරි සරල දෙයක්. ඔයාගේ ඉමේජ් එකේ width එක pixel වලින් අරගෙන height එක pixel වලින් අරගෙන ඒ අගයන් දෙක වැඩි කරලා ඔයාගේ පිළිතුර බෙදන්න ඕනේ මිලියනේ. ඒ බෙදුවම ලැබෙන පිළිතුරට තමයි සාමාන්‍යයෙන් megapixel කියලා කියන්නේ. ඒක height එක වැඩි කිරීම pixel අගය අරගෙන ලොකු පිළිතුරක් ලැබෙනවා. ඒ පිළිතුර කෙටි කරගන්න කරපු ක්‍රමයක් තමයි මේ megapixel කියලා කියන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම පික්සල් 2000ක් පළල 2000ක් උස ඉමේජ් එකක් අරගෙන ඒක මිලියනෙන් බෙදුවම එයාගේ වැඩි කළ මිලියනෙන් බෙදුවම ඔයාට ලැබෙන්නේ 4 කියන පිළිතුර. ඒ කියන්නේ ඒ ඉමේජ් එකේ මෙගාපික්සල් අගය 4. ඔයගොල්ලෝ දන්නවා Shutterstock එකේ සාමාන්‍යයෙන් කියනවා ඉමේජ් එකක් අප්ලෝඩ් කරද්දී මෙගාපික්සල් 4ට වඩා වැඩි වෙන්න ඕන කියලා ඉමේජ් එකේ සයිස් එක. දැන් ඔයගොල්ලෝ පැහැදිලි ඉමේජ් එකක් අප්ලෝඩ් කරද්දී හෝ වෙක්ට එකක් අප්ලෝඩ් කරද්දී ඒකේ width එක height එක අවම 2000 වැඩි කිරීම 2000වත් තියෙන්න ඕනේ width එක height එක. ඊට වඩා වැඩි වුණාට කමක් නැහැ, ගැටලුවක් නැහැ. අවම තියෙන්න ඕනේ. ඊට පස්සේ image එකක් නම් මේකේ resolution නගේ 72 save කරන්නේ. මොකද නැත්තම් මේක 4 කියන පිළිතුරට ලැබෙන්නේ නැහැ. වෙනස් අගයන් වෙන්න පුළුවන්. resolution එක 72ක් හෝ ඊට වැඩි අගයක් මෙතනදී යොදන්න
මේක තමයි ඔයගොල්ලන්ට මට පැහැදිලි කරගන්න ඕන උනේ මේ මෙගා පික්සල් කියන එක ගොඩක් අය අහනවා මොකද්ද මේ කියලා ඒක දැන් අපි පැහැදිලි කරගත්තා මම මේකේ තව දෙයක් ඔයගොල්ලන්ට කියන්න ඕනේ දැන් ඔයගොල්ලෝ දන්නවා ෆෝන් එකක් ගත්තම මෙගා පික්සල් 16 32 වගේ ෆෝන් පවා තියෙනවා හැබැයි අපි ඩිජිටල් කැමරා එකක් ගත්තම ඒකේ තියෙන මෙගා පික්සල් ගන්න අර ෆෝන් එක තරම් නැහැ එතනදී ඔයගොල්ලෝ පැහැදිලි කරගන්න ඕන දේ තමයි ෆෝන් එකක පික්සල් ගන්න වැඩි වුණාම ඒකේ තියෙන පහසුව තමයි අපි ඉමේජ් එක zoom කිරීමේ හැකියාව වැඩි වෙනවා ඉමේජ් එක පික්සලේට් වෙන්නේ නැතුව අපිට zoom කරන්න පුළුවන් හැබැයි ඩිජිටල් කැමරා එකක සාමාන්‍ය ෆෝන් එකකට වඩා අනිවාර්යයෙන්ම ක්වොලිටි එක වැඩි ඒකට හේතු කාරණා ගොඩක් බලපානවා සමහර අය හිතන් ඉන්නේ මෙගා පික්සල් කියන අගේ පමණයි ඉමේජ් එකේ ක්වොලිටි එක කියලා නෑ ඔයාලගේ ඩිජිටල් කැමරා එකේ තියෙන ලෙන්ස් එක විශාල ලෙන්ස් එකක් තියෙනවා ඒකේ තියෙන සෙන්සර්ස් ගොඩක් පවර්ෆුල් සෙන්සර්ස් තියෙන්නේ ඉතින් ඒ ඔක්කොම කාරණා බලපානවා ඉමේජ් එකේ ක්වොලිටි එකට ඒ කියන්නේ පික්සල් එක කැප්චර් කරගැනීමේ හැකියාව වැඩි ඩිජිටල් කැමරා එක ඒ නිසා සාමාන්‍ය ෆෝන් එකක මෙගා පික්සල් අගේ වැඩි වුණාට කැමරා එකක ඉමේජ් එකේ ක්වොලිටි එක වැඩි වෙන්න පුළුවන් සම්භාවිතාව වැඩි රෙසලූෂන් මොකද්ද මේ රෙසලූෂන් කියන්නේ මේක හරිම වැදගත් මේක හරියට අවබෝධ කරගත්තේ නැත්නම් අපිට ගොඩක් දේවල් වර්ධිනවා රෙසලූෂන් කියලා කියන්නේ ඉමේජ් එක තියෙන පික්සල් ගණන තීරණය වෙන ප්‍රධානම අගය මොකද පික්සල් ගණන වැඩි කරන්න අපිට වෙන ඒකකයක් නැහැ මේ රෙසලූෂන් කියන එකෙන් තමයි අපි ඒක කරන්න ඕනේ අපි හරියට මේක නිකන් ටැප් එකකින් වතුර එනවා වගේ අපි රෙසලූෂන් අගය පාලනය කරන ප්‍රමාණයට තමයි පික්සල් ගණන තීරණය වෙන්නේ ටැප් එකේ කරාමිය රෙසලූෂන් නැගේ නම් ඒකෙන් එන වතුර අපිට පික්සල් ප්‍රමාණයට උදාහරණයක් විදිහට ලබා ගන්න පුළුවන්. හරිම වැදගත් දෙයක් තමයි මේ Photoshop පොලේ වගේ software එකකින් කොහොමද අපි image එක තියෙන resolution එහෙම නැත්නම් pixel අගේ පසුව වෙනස් කරන්න කියලා. right. ඒකදී ඔයගොල්ලෝ පාවිච්චි කරන්න පුළුවන් image size කියන menu එකට ගිහිල්ලා වාර පුළුවන් මේකේ තියෙනවා resolution කියන අගේ ඒක පාලනය කරන්න පුළුවන් පසුව අවශ්‍ය නම් හැබැයි මතක තියාගන්න කාරණේ තමයි රෙසලූෂන් එක ඉමේජ් එකේ පසුව වෙනස් කරා කියලා ක්වොලිටි එක වැඩි වීමක් වෙන්නේ නැහැ කියන එක මතක තියාගන්න ඕනේ. හරි මන් දැන් මේක තවත් පැහැදිලි කරන්නම් ඔයාලට රෙසලූෂන් කියන්නේ මොකද්ද කියලා මේකේ තියෙන තියරි එක. රෙසලූෂන් කියන්නේ වර්ගාංගලක එක දිශාවකට ඇති පික්සල් ගන්න. මෙන්න මේ එක දිශාවකට කියන එක ඊටම වැදගත්. සමහරක් අය ඔය වචනේ හලා ගන්නවා. එක දිශාවකට කියන වචනේ හලා ගත්තොත් එහෙම මේකේ වැරදි පිළිතුරක් එන්නේ. හරි අපි උදාහරණකින් බලමු මේක තවදුරටත් පැහැදිලි කරන්න. මම ගන්නවා රෙසලූෂන් එක 300ක් උණු අඟල් 10ක් පළල අඟල් 10ක් උස ඉමේජ් එකක් රෙසලූෂන් එක 300ක් උණු අඟල් 10ක් පළල අඟල් 10ක් උස ඉමේජ් එකක් මම ගන්නවා අරගෙන මම මේක කුඩා ඉරි වලින් වෙන් කර ගන්නවා මේ අඟලේ අඟලේ කොටුව වලට අඟලේ අඟලේ කොටුව වලට ඒකට මේ සාමාන්‍ය එක කොටුවක් අඟලක් විතර විශාල වෙනවා රයිට් මම මේ අඟලක කොටුවක ළඟට යනවා දැන් මේ ඉමේජ් එකේ රෙසලූෂන් එක 300යි ඒකේ තේරුම තමයි මේ එක අඟලක එක දිශාවකට පික්සල් 300ක් තියෙනවා. ඒ වගේම සිරස් දිශාවටත් ඒ වගේම 300ක් තියෙනවා. තිරස් දිශාවටත් 300ක් තියෙනවා. එතකොට මේ වර්ග අඟල ඇතුලේ තියෙන සමස්ත පික්සල් ප්‍රමාණය වෙන්නේ රෙසලූෂන් එක නැවත රෙසලූෂන් එකේ වැඩි වෙනවා. කියන්නේ width එකට තියෙන අගේ height එකට තියෙන අගෙන් වැඩි වෙන්න ඕනේ. එතකොට 90000ක් පික්සල් තියෙනවා මේ එක අඟලක් ඇතුලේ. වර්ග අඟලක් ඇතුලේ පික්සල් 90000ක් තියෙනවා. රෙසලූෂන් එක 300ක් වුණු ඉමේජ් එක. දැන් සමහරක් අය මේක වර්ධවා අර්ථකථනය කරනවා මේ එක අඟලක තියෙන පික්සල් ගාන තමයි මේ රෙසලූෂන් එක කියන්නේ කියලා. එතකොට එක අඟලක පික්සල් ගාන කිව්වොත් මෙතන ඉන්නේ 300 කෙනාගේ. නෑ, අතන මේක 90000ක් වෙනවා. එතකොට මේ ඉමේජ් එක සම්පූර්ණයෙන්ම අඟල් 10 ඉමේජ් එකක් ඉඳලා මේකේ තියෙන වර්ග අඟල් 100ක්. එතකොට සමස්ත ඉමේජ් එකේ තියෙන පික්සල් ගාන වෙන්නේ පික්සල් මිලියන 9ක්. එතකොට සාමාන්‍ය රෙසලූෂන් 300ක් වෙච්ච ඉමේජ් එකක මිලියන 9ක් පික්සල් තියෙනවා අඟල් 10 පින්තූරේ. හරි. දැන් මම හිතනවා ඔයගොල්ලන්ට රෙසලූෂන් කියන එක ගැන පැහැදිලි අවබෝධයක් එන්නේ නැති කියලා. අපි මේවා පාවිච්චි කරමු ඉදිරියේදී වැඩ කරනකොට. හරි. මෙතනදී පැහැදිලි වෙන එක කාරණාව තමයි රෙසලූෂන් එක වැඩි කරාම ඉමේජ් එකේ තියෙන පික්සල් ගාන වැඩි වෙලා ඉමේජ් එකේ ක්වොලිටි එක වැඩි වෙනවා. හැබැයි මේක හැම වෙලාවෙම කරන්න ඕන වැඩක් නෙමෙයි. මේක කරන්න ගිහිල්ලා සමහරට ගැටලු ඇති වෙනවා. උදාහරණයක් විදිහට මම ඔයාලා ගෙදරට එනවා ඥාතියෙක්. එයා ඔයාගේ සමීපතම කෙනෙක්. ඔයාට අවශ්‍ය නම් ඔයාට ටී එකක් හදලා දෙන්න. එතකොට ඔයා දන්නවා ටී එකක් හදනකොට සාමාන්‍යයෙන් ඒකට දාන පිටි ප්‍රමාණය නේද?
පිටි ප්‍රමාණය වැඩි කරගත්තම ඉමේජ් ඒ තියෙන T එකේ යම් ක්වොලිටි එකේ වැඩිවීමක් වෙනවා. එහෙමයි කියලා ඔයා පිටි හැඳි 10ක් 15ක් දාන්න නැත්නම් ඒකක් හදද්දී. එතකොට අපිට හැඳකුත් එක්ක දෙන්න වෙන්නේ ඒක බොන්න බැරි වෙයි කන්න තමයි වෙන්නේ. ඒ නිසා භාවිතා කිරීමේදී අර ක්වොලිටි එක වැඩි කරන්නයි කියලා අනවශ්‍ය විදිහට අගයන් වැඩි කරලා ඔයාට ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි දැන් බලමු කොහොමද අපි මොන වගේ අගයන්ද මේ ඉමේජ් එකදී ඒ භාවිතාවන්දි ලබා දෙන්නේ කියලා. සාමාන්‍යයෙන් ඔගලුන් ඩිජිටල් අයිටම් මේකට මොනවා හරි ඩිසයින් එකක් හදද්දී, ඒ කියන්නේ TV එකට, ෆෝන් එකට, වෙබ් එකට වගේ දෙයකට අපි ඩිසයින් එකක් හදද්දී රෙසලූෂන් අගේ 72ක් විතර දාන්න. එතනදී ඔයාගේ රෙසලූෂන් එක 72ක් විතර දාලා පික්සල් වලින් වාට සයිස් එක කියනවා. ඒ සයිස් එකට ඔයා ඩිසයින් එක හැදුවා නම් හරියටම හරි. හැබැයි පොඩි ගැටලුවක් තියෙනවා. එකපාරට සමහරක් වෙලාවට කස්ටම ඉල්ලනවා මේකේ print in version එකක් දෙන්න කියලා. එතනදී වා අමාරු වෙටනවා. මොකද වා රෙසලූෂන් එක 72ක් වෙච්ච පින්තූර තමයි මේකට පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට වාට සමහරක් වෙලාවට ලොකු ඩිසයින් එකකට එයා එකපාර ඉල්ලුවොත් එimhe වාට රීඩිසයින් එකක් කරන්න වෙනවා මේක. ඒ නිසා ඔයා හොඳම වැඩේ තමයි ඔයා ඩිසයින් එක හදන්න රෙසලූෂන් එක වැඩිය. ඉමේජ් එකේ සයිස් එක අනුපාතයක් විදිහට වැඩියෙන් හදන්න. අපි හිතමු උදාහරණයක් විදිහට වාට පික්සල් 800යි 300ට ඩිසයින් එකක් හදන්න කියලා තියෙනවා කියලා. ඔයා ඒක හදන්න පික්සල් 1600යි 600ට රෙසලූෂන් එක පාවිච්චි කරන්න 300ක් විතර. එතකොට ඔයාට ප්‍රශ්නයක් ඇති වෙයි අවුට් කරද්දී මේක සයිස් එක වැඩි. රයිට්. එතනදී ඔයා කරන්න මොකද ඩිජිටල් අයිටම් වලට ගොඩාක් වෙලාවට පාවිච්චි කරන්න ඉමේජ් එකක් නිසා ඔයා මේක save for web කියන ෆෝමැට් එකෙන් save කරන්න. හැම graphic design software එකකම තියෙනවා save for web කියන option එක. ඒකෙන් ගිහිල්ලා ඔයා අවුට් කරද්දී ඔයාගේ ඉමේජ් එක මොන සයිස් එකකින් තිබ්බත් ඒක රෙසලූෂන් 72කින් save වෙලා පික්සල් ගන්න ඔයාට කැමති විදිහට control කරන්න පුළුවන්. පික්සල් ගන්න කැමති විදිහට control කරලා ඔයාට පුළුවන් මේක RGB format එකෙන් ස්වයන් ක්‍රියවම save වෙනවා. ඒ option එකෙන් ඔයා image එක out කරන්න. එතකොට ඔයාට අවශ්‍ය වුණොත් එකපාරට පාවිච්චි කරන්න පුළුවන් printing version එකක්, ඔයාගේ high resolution file එකක් ඔයා ගාව තියෙනවා. ඒ ක්‍රමේ පාවිච්චි කරන්න. ඊළඟට අපි සාමාන්‍යයෙන් printing වලට design එකක් හදනවා නම් resolution එක 300ක් විතර වගේ දාන්න ඕනේ. එතනදී හැම වෙලාවෙම මේක කරන්නත් බෑ. මොකද සමහරක් තැන් තියෙනවා අපිට 300න් යන්න බෑ. හැබැයි මතක තියාගන්න ඕන තියරි එක තමයි අපි රෙසලූෂන් එක 300ක් විතර වගේ printing වලට දානවා. මොන වගේ තැන් වලදීද බැරි වෙන්නේ? උදාහරණයක් විදිහට මම ඔයගොල්ලන්ට මගේ අත්දැකීමක් කියන්නම්. මීට අවුරුදු කීපයකට කලින් Data Cube කියලා exhibition එකක් තිබ්බා ඔයගොල්ලෝ දන්නවා. ඒකේ අනුරාධපුරයේ ඒ exhibition එක තියෙන වෙලාවේ ඒකේ අනුරාධපුරයේ පිවිසුම් මාර්ග 11ක් ආවරණය වෙන්න තොරන් digital තොරන් 11ක් ගැහුවා. ඒක කෝටි ගානක වැඩක්. ඉතින් ඒකේ ඩිසයින් එක මට කරන්න අවස්ථාව ලැබුණා. ඒක ඩිසයින් එක අඩි 50ක් විතර වගේ පළලයි, ඒ වගේම අඩි 30ක් 25ක් විතර වගේ උසයි. එතකොට මේ ඩිසයින් එක කරලා ඉවර වෙනකොට අපි රෙසලූෂන් එක දැම්මේ 35ක් 50ක් අතර ගාන මට මතක විදිහට ෆයිල් එකේ කැපැසිටි එක ගිගාබයිට් 2ක් විතර බරයි. ගොඩක් ලොකු කැපැසිටි එකක්. ඒ නිසා මතක තියාගන්න අපිට අපේ තියෙන පරිගණක වලින් මේක කරන්න බැරි වෙනවා රෙසලූෂන් එක වැඩි කරාම. මොකද ඔයගොල්ලෝ දැන් දන්නවා රෙසලූෂන් එක වැඩි කරාම පික්සල් ගාන වැඩි වෙනවා. පික්සල් ගාන වැඩි වෙනවා කියන්නේ අපේ RAM එකත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ නිසා ෆයිල් එකේ කැපැසිටි එක වැඩි වුණාම ඔයාලට ප්‍රොසෙස් කරන්න බැරි වෙනවා ඔයාගේ පරිගණකෙන්. ඒ නිසා සමහර තැන් වලදී රෙසලූෂන් එක අපි තියරි එක printing වල 300 වුණාට අපි අඩු කරන අවස්ථා තියෙනවා. තව එක අවස්ථාව තමයි සමහරක් වෙලාවට ඩිජිටල් print එකකට අපි resolution 300 අරගෙන ඔයාගේ මොකක් හරි දන්සලක් දෙනවා. එහෙම නැත්නම් කාගේ හරි මලගයක් මොකක් හරි දෙයකට පොඩි banner එකක් හැදුවත් resolution 300 හදන් ගියහම මේ printing machine එකේ ඉන්න කෙනා ඒකේ resolution එක අඩු කරනවා. ඒකටත් ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒගොල්ලෝ උත්සාහ කරනවා ඒගොල්ලෝගෙන් පාවිතා වෙන තීන්ත ප්‍රමාණය ink එක ඉතිරි කරගන්න. මොකද ඒකෙන් ඔයාලට cost එක ගොඩක් අඩු කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ තැන් තියෙනවා. හැබැයි tier එකක් විදිහට තියෙන 300 කියන එක මතක තියාගන්න. ඒකෙන් යන්න අවශ්‍ය තැන් වලදී අවශ්‍ය වෙලාවට අඩු කරගන්න. මොකද තියරි හැම වෙලාවෙම පාවිච්චි කරන්න බැහැ කියන එක මතක තියාගන්න. ප්‍රායෝගිකත්වයට මුහුණ දෙන්න ඒක තමයි වැදගත්ම දේ. හරි. අපි අද කතා කරේ පික්සල්, මෙගා පික්සල් සහ රෙසලූෂන් කියන්නේ මොකද්ද කියන එක. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මේ දේවල්. එතකොට අපිට ඉදිරියේදී මේ ඩිසයින් අප්ලෝඩ් කරද්දී ඒ වගේම එදිනෙදා භාවිතා වෙද්දී ඔකට මේ තියරි ටික බොහොම වැදගත් වෙයි. මේක ගැන පැහැදිලි කිරීම සමහරක් අය හරියට දන්නේ නැති නිසායි මම මේක ඔකට පැහැදිලි කරන්න උත්සාහ කරේ. සටස්ට්‍රොක් එකේ කන්ඩිෂන් එකක් තියෙනවා. හැම වෙලාවෙම ඉමේජ් එකක් හරි ඩිසයින් එකක් හරි හදද්දී මෙගා පික්සල් 4ට වඩා වැඩි වෙන්න ඕනේ. ඉතින් දැන් පැහැදිලි ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝගේ හදන ඩිසයින් එකේ හෝ ඉමේජ් එකේ විඩ්ත් එක, හයිට් එක පික්සල් වලින් ගණනය කරලා ඒ දෙක වැඩි කරාම ලැබෙන පිළිතුර මිලියන 4ට වඩා වැඩි වෙන්න ඕනේ. ඉතින් ඒක වැඩි වුණාට ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි මූලික තීරය. ඒක එතකොට රෙසලූෂන් එක 72කින්
හෝ ඊට වැඩි අගයකින් සේව් කරාට ගැටලුවක් නැහැ 72කට වඩා අඩු කරන්න එපා ඒක ඒ විදිහට තියාගන්න ඉතින් මේ ටික තමයි ඔයගොල්ලෝ මුලින්ම කියන්න ඕනේ ඉතින් අපි ඊළඟ ලෙසන් එකේදී බලමු කොහොමද මේ ඉමේජස් වෙක්ටර්ස් අප්ලෝඩ් කරන්න කියලා ඒක ඉතාම ඉක්මනින් දෙන්නම් ඒ වීඩියෝත් එක්ක අපි නැවත හමු වෙමු ඔයාලා හැමෝටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න